मेरठ ओबे आदरणीय तवाश गैस पिटरटे न ओबटा देन अनुम कलहक लिट्रो गैस क्रिकेट කියන්නේ महा पुदुमाकार क्रीडावक दवसिन दवस लोकेटम मतक एकतु करपु समहर वेलावट क्रीडागारे सतुटिन पिस्सु अट्टपु तवत् समहरक वेलावट ए क्रीडागारे प्रेक्षकीन्गेन्म दहस गणनक एकवर हडोपु अमुतुम विधि क्रीडावक क्रिकेट लोके गेवीगे अतीतये तुल 2005 वर्षे ओबट होंदिन्म मतक एति 2005 फेब्रुवारी 17 वेनिदा එතෙක් මෙතෙක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පවත්වපු වේගවත්ම තරගය නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්තුණා. එතමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මුල්ම ජාත්‍යන්තර 20x20 තරගය. ඉතින් එදා ඉඳලා මේ අලුත්ම තරග රටාව ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියතම තරග රටාව බවට පත් වුණා. වසර දෙකක් යන්නටත් මත්තෙන් 20x20 ලෝක කුසලානයක් පවත්වන්න ICC කටයුතු කළා. දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු මේ පළවෙනි 20x20 ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ ගෙවිල ගියේ මේ අවුරුදු 15ට මේ තරග රටාවෙන් ලෝක කුසලාන 7ක් පැවැත්වුණා. ඉතින් ශ්‍රී ලාංකිකයින් විදිහට අපිට මේ ඉතිහාසයේ තියෙන විශේෂත්වය තමයි ගෙවි ගිය හැම තරගාවලියකම අපේ කොල්ලෝ ටික වාර්තා පිට වාර්තා තියන්න සමත් වීම. ඒ නිසාම Knife M Infop තුලින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ T20 ලෝක කුසලාන තරගාවලිය තුල අපේ කොල්ලෝ තියපු කඩනවා තියා හිතන්නවත් බැරි සුවිශේෂී ලෝක වාර්තා කිහිපයක් ගැන. ඉතින් ආරාධනා කරනවා රැඳී ඉන්න ඔබ වෙනුවෙන්ම ගේන මේ වීඩියෝ වෙත් අවසානයේ වන තෙක්ම. අංකාට T20 ලෝක කුසලානවල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළම සබඳතාවය මේ වාර්තාවේ හිමිකරුවන් වෙන්නේ එදත් අදත් ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වුණ සුපිරිම ක්‍රීඩකින් දෙපළ කුමා සංගක්කාර සහ මහේල ජයවර්ධන මේ දක්ෂකම වුන් දක්වන්නේ 2010 T20 ලෝක කුසලානයේදී බටහිර ඉන්දියා කුඩු කණ්ඩායමට එරෙහිව පැවතුණු ඉතාම තීරණාත්මක තරගයකදී ඒ තරගයේදී ශ්‍රී ලංකාවේ දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 105ක දී ලකුණු 166ක් රැස් කරන්න මහේල සහ සංඝ සමත් වෙනවා. මේ සබඳතාවයේදී මහේල 4.5 9ක් 6.5 4ක් සමගින් පන්දු 56කදී නොදැවී ලකුණු 98ක් රැස් කරද්දී සංඝක්කාර පන්දු 49කින් ලකුණු 68ක් ලබා ගන්නවා. ඉතින් එතෙක් මෙතෙක් T20 ලෝක කුසලානයක ඉනිමකදී ඕනෑම කඩුළු දෙකක් සඳහා රැස් කරපු ඉහළම සම්බන්ධතාවය තමයි මහේල සහ සංඝගේ මේ ලකුණු 166. අංක 4 T20 ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකට සීමා කිරීම එහෙමත් නැත්නම් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම. ඔබ දන්නවද T20 ලෝක කුසලානවලදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවි ගිහිලා තියෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායම. අපි අවසන් වතාවට T20 ලෝක කුසලානයේ හිමි කරගත්ත 2014 වර්ෂයේ තරගාවලිය තුල පැවැත්වුණ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයේදී මේ ආකාරයෙන් පන්දු අර 10 පන්දු 3ක් තුල ලකුණු 39කට දැවී යන්නට නෙදර්ලන්ත කණ්ඩායමට සිද්ධ වෙනවා. සුවිශේෂීම දේ තමයි මේ තරගයේදී අජන්ත මෙන්ඩිස් ලකුණු 12කට කඩලු 3ක්, ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16කට කඩලු 3ක් දවා ගන්නවා. ඒත් එක්කම නෙදර්ලන්ත කණ්ඩායමේ අවසන් කඩලු 5ම ලකුණු 6ක් තුල දවා ගන්නටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ඔන්න ඉතින් ඒ වார்த்தාවත් හිමි වෙන්නේ ලංකාවේ අපේ කොල්ලොන්ට. අංක 6 20x20 ලෝක කුසලාන තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමේ ලෝක වார்த்தාව. 2007 වර්ෂයේදී මුලින්ම පැවැත්වුණු මේ තරග රටාවේ ලෝක කුසලාන තරගාවලියේදී මූලික වටේ තරගයක් පැවැත්වුණා ශ්‍රී ලංකාව සහ කෙන්‍යාව අතර. ඒ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකාව નિયમિત පන්දු අර 20 අවසානයේ කඩුළු 6ක් පමණක් අහිමි කරගෙන ලකුණු 260ක් ලබා ගත්තා. මේ තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරපු අපේ මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය 4.5 11ක් සහ 6.5 4ක් සමගින් පන්දු 44කදී ලකුණු 88ක් රැස් කරනවා. ඒ වගේම මේ ඉනිමට සහාය දුන්න මහේල ජයවර්ධන පන්දු 27කදී ලකුණු 65ක් ලබා ගන්නවා. ඒත් එක්කම මේ ඉනිමේ අවසාන භාගයේ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරපු ජෙහාන් මුබාරක් 6.5 5ක් සමගින් පන්දු 13කදී නොදැවි ලකුණු 46ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම 260ක් වගේ ඉහළ ලකුණු ප්‍රමාණයකට අරගෙන යනවා. මේ විදිහට 2007දී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ මේ ලකුණු සංඛ්‍යාව අදටත් T20 ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් විසින් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහටයි සැලකෙන්නේ. අංක 5 වැඩිම ලකුණු පරතරයකින් 20x20 ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය කිරීමේ ලෝක වාර්තාව. මේ ලෝක කුසලාන ඉතිහාසය තුළ වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයග්‍රහණය කරලා තින්නේ ශ්‍රී ලංකාව. ලංකාව මේ දක්ෂකම දැක්ුවෙත් 2007 T20 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්‍යාවට එරෙහිව පැවැත්වුණු තරගයේදී. ඔබ වීඩියෝ හොඳින්ම බලුවා නම් මේ වීඩියෝ මේ තරගය ගැන සඳහන් කරන්නේ දෙවැනි වතාවට. පන්දු අර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 260ට පිළිතුරු වශයෙන් 261 ක ඉලක්කයක් හඹාගෙන ගිය කෙන්‍යානු කණ්ඩායමට ලබා ගන්නට පුළුවන් වුණේ ලකුණු 88ක් පමණයි. පන්දු ඇවිීමේදී චමින්ද බාස්, ලසිත් මාලිංග, තිලකරත්න දිල්ෂාන් කඩුළු දෙක බැගින් දවා ගන්නවා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය ලකුණු 172 ක නිවි ජයග්‍රහණය කළේ. අංක 4
T20 ලෝකුසලාන තරගාවලියක් තුල වැඩිම කඩුළු ප්‍රමාණයක් දවා ගැනීම පන්දු යවන්නෙක්ට හිමි වාර්තාව. මේ වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා වනිදු හසරංග. අවසන් වරට පැවතුණු 2021 T20 ලෝකුසලාන තරගාවලියේදී තරග අටක් තුල කඩුළු 16ක් බිඳ දමන්න වනිදු හසරංග සමත් වෙනවා. ඒ වගේම මේ තරගාවලියේදී ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුළු ත්‍රිත්වය තමයි ඕනෑම T20 ලෝකුසලාන තරගාවලියක දඟව පන්දු යවන්නෙක් ලබාගත් එකම කඩුළු ත්‍රිත්වය. මේ තරගාවලියේදී වනිදුගේ හොඳම පන්දු යැවීම බවට පත් උනේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 9කට ලබාගත් කඩුළු 3. එතෙක්ම සුවිශේෂී කාරණාව තමයි මේ තරගාවලියේදී වනිදු අතින් බිඳ වැටෙන්නේ 2012 T20 ලෝකුසලානයේදී ඒ කාලේ ලංකාවට හිටපු සුපිරි දඟ පන්දු යවන්නා අජන්ත මෙන්ඩිස් තබපු කඩුළු 15ක වාර්තාව. ඉතින් ඒ විදිහට තමයි වැඩිම කඩුළු සංඛ්‍යාවේ ලෝක වාර්තාවත් අපිට හිමි වෙන්නේ. අංක 3 විසයිස ලෝකුසලාන තරගයකදී සිද්ධ කළ හොඳම පන්දු යැවීම. තරගයේ පැවැතුනේ 2012 වර්ෂයේදී සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර. මේ තරගයේදී ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගේ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වර 17යි පන්දු 3ක් තුල ලකුණු 100කට දවා ගන්න ශ්‍රී ලංකාව සමත් වෙනවා. මේ තරගයේදී අජන්ත මෙන්ඩිස් තමන්ගේ ජීවිතයේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 8කට කඩුළු 6ක් දවා ගන්නවා. ඉතින් හිතා ගන්න පුළුවන් නේ අජන්ත මෙන්ඩිස් තියපු මේ වාර්තාව කොයිතරම් විඳින්න අමාරුද කියලා. අංක 2 T20 ලෝකුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව. මේ වාර්තාවට හිමිකම් කියන්නේ ලංකාවේ සුපිරි ප්‍රතිකරු හිටපු නායක මහේල ජයවර්ධන. 2007 සිට 2014 අතර කාලය තුළ 2020 ලෝකුසලාන ඉනිම් 31කදී අර්ධ ශතක 6ක් ශතක 1ක් සමගින් ලකුණු 1016ක් ලබා ගන්නට මහේල සමත් වුණා. මහේල වාර්තා කරපු වැඩිම ලකුණු ප්‍රමාණය වුණේ 2010 T20 ලෝකුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පන්දු 64කදී ලබාගත් ලකුණු 100. 2010 T20 ලෝකුසලාන තරගාවලියේ ලකුණු 302ක් ලබාගත් මහේල ඒවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා. ඒ වගේම තමයි 2020 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 10 ඉක්ම වූ එකම ප්‍රතිකරුව විදිහටයි මහේල වාර්තා පොත් අතරට ගිහිල්ලා ඉන්නේ. අංක 1 වැඩිම 2020 ලෝක කුසලාන අවසන් මහා තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ කණ්ඩායම. මේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම අවසන් මහා තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. 2009 දී පකිස්තානයට එරෙහිවත් 2012 දී බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිවත් 2014 දී ඉන්දියාවට එරෙහිවත් 2020 ලෝක කුසලාන තරගාවලිය තුල අවසන් මහා තරග ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාව සමත් වුණා. 2009 සහ 2012 වර්ෂයන්වල අනුශූරතාවය හිමි කරගෙන 2014 වර්ෂයේදී ලෝක ශූරයන් බවට පත්වෙන්නත් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනවා. එනෝ ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන අවසාන මහා තරගයන් 3ක් මේ වන විට ක්‍රීඩා කරලා තියෙනවා. දිනේ තමයි මේ වනතෙක් වසර 15ක් පුරාවට T20 ලෝකුසලාන ඉතිහාසය තුළ ලංකාවේ අපේ සිංහයින් තබපු සුවිශේෂීම වාර්තා. මේ වාර්තා සියල්ලම එක තවත් වාර්තා පිට වාර්තා තබමින් මෙවර T20 ලෝකුසලානය ශ්‍රී ලංකාවට දිනා දෙන්නට අපි මේ තරුණ කණ්ඩායමටත් හැකි වේවා කියලා මේ වීඩියෝ අවසානයේ අපි ප්‍රාර්ථනා කරමු. ඔවුන් වෙනුවෙන් ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කරමු. මතක තියාගන්න ලංකාවේ අපි ඒ තරම් ලේසියෙන් පරදින ජාතියක් නෙවෙයි. උපරිම සුබ දවසක්.